පාරදිගේ කතාවට කැමති ඔයාව ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ එන්ඩේ රෙහන් ගෙදරවට පස්සේ රෙහන්ගේ අම්මා කියන දෙයක් ගැනයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න සූදානම්. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවනම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් ඔයා මේ වෙනකොටත් දන්නවා ඒ තමයි රෙහාන්, ඒ වගේම සරණි ඔන්න ආයෙම ගෙදර ආවා. ඒ වගේම කේක් කපලා මේ සන්තෝෂයේ සැමරුවා. කොහොම වුණත් රුවනි වගේම අම්මා මේ දෙන්නම සරණිව නැවත වතාවක් පවුලට එනවට කැමති වුණ එක ගැනම ලොකු පුදුමයක් නම් තියෙනවා. ඒ වගේම තමයි හැබැයි රෙහාන්ගේ අම්මට ඒ වගේම නංගිට සරණිගේ ඇත්ත තත්ත්වය පෙන්වන්න රෙහාන් කැමති වුණේ නැහැ. ඒ නිසා තමයි ඔය සරණිගේ ගෞමුණත් වෙනස් වෙලා තිබුණේ. ඉතින් ඒ කියන්නේ බන්ටි විදිහට නෙවෙයි සරණ විදිහට තමයි ගෙදෙට්ට ආවේ. ඉතින් දැන් එතන නම් රහසක් ඕනේ ඉතුරු වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් MD-ට රෙහාන්ට දැන් උසස් වීමක් ලැබිලා තියෙන නිසා ඒ ගැන චුට්ටක් බලන්න ඕන නිසා තමයි MD ඔන්න රෙහාන්ගේ ගෙදර එන්න කටයුතු කළේ. ඉතින් කුමක් හෝ ඔය රුක්ෂාන් ඇතුළු කට්ටිය කියන විදිහට රහසක් තිබුණා නම් ඒකත් MD-ට හොයන්න උවමනාවක් තියෙනවා. ඒ නිසා තමයි MD ආවේ. ඉතින් කොහොම හරි දැන් MD එනකොට රෙක්ස් ඇතුළු හැමෝම ඉන්නවා. ඒ වගේ මම්ම නංගි මේ හැමෝම ඉන්නවා. ඉතින් කොහොම වුණත් MD මේ ඇවිල්ලා අනිවාර්යයෙන්ම රෙහාන්ගේ වගතුක හොයන්න ආවට අවංකවම කියනෝ නම් රෙහාන් ගැන සැකෙන් ආව විදියට නම් හැසිරෙන එකක් නැහැ කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් රෙහාන්ගේ අම්මා අනිවාර්යයෙන්ම රෙහානුයි සරණේ මඟහැරලා මෙන්න මේ වගේ කතාවක් කියයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ රෙහාන්ගේ අම්මා කියන්නේ පහුගිය කාලේ රුක්ෂාන් ඇතුළු කට්ටිය එකතු වෙලා රෙහාන් සරණව වෙන් කරන්න උත්සාහයක නිරත වුණා කියලා. ඉතින් මේ වගේ උත්සාහයක නිරත වෙලා ඉන්න වකවානුවකදී හැමෝටම එකතු වෙලා පුළුවන් වුණා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. විශේෂයෙන්ම රුක්ෂාන රෙහාන් එක්ක තියෙන තරහටයි එහෙම කළේ. හැබැයි ඉතින් කොහොම හරි රෙහාන්ගේ අම්මා කියන්නේ දැන් නම් සුරක්ෂිතයි රෙහාන්ගේ වගේම සරණිගේ පෞල් ජීවිතේ. ඒ නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ කියලා. ඉතින් ඒ වගේම තමයි රෙහාන්ගේ සරණිගේ අතට කිසිම බොරුවක් තිබුණේ නැහැ. මුලින් Taman මේ කසාදයට විරුද්ධ වෙලා හිටියා. ඒ නිසා තමයි අනිවාර්යයෙන්ම රෙහාන් සරණ ප්‍රශ්න ඇති වුණේ. හැබැයි උනාට සරණ කියන්නේ Tamanගේ පුතාට ගැළපෙනම කෙනා කියලා Taman තීරුම් ගත්තට පස්සේ රෙහාන්වයි සරණිවයි දෙන්නෙකුට ඉන්නවට Taman කැමති වුණා කියලා මෙතෙන්ද රෙහාන්ගේ අම්මා කියන්නේ ඉඩකඩක් තියෙනවා MD-ට. ඉතින් රෙහාන්ගේ අම්මා කියන දේවලුත් එක්ක අනිවාර්යයෙන්ම කිසිම ප්‍රශ්නයක් නැතුව රෙහාන්ටයි සරණිටයි ඒ ගැට්ටිගේ ජීවිතේ ඉදිරි කාලේ ගත කරන්න පුළුවන්.